දැන් ඉතාම පැහැදිලි මෙතෙක් නායෑමකට ලක් වෙච්ච හෝ නායෑමේ අධි අවදානම් තත්ත්වයන් වලට යටත්වන පවුල් ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය සහ අපදා කළමනාකරණ අමාත්‍යාංශ ඒකාබද්ධව විද්‍යාත්මකව තහවුරු කරගත්තට පස්සේ එවැනි පුද්ගලයන් එවැනි පවුල් වෙනත් සුරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමේ රාජ්‍ය වැඩපිළිවළක් දියත් වුණා. දැන් අන්නේ රාජ්‍ය වැඩපිළිවළ අඩපණ කරමින් දැන් එවැනි ආපදාවට ලක් වෙච්ච මිනිසුන්ට යලි පදිංචි කිරීම සඳහා මෙතෙක් ලබා දීපු රුපියල් උපරිම ලක්ෂ 16ක වන්දි මුදලත් ඉඩම් ප්‍රදානයක් දැන් ඉවත් කරලා ඒවා සකස් කර ගැනීම සඳහා ආණ්ඩුව යෝජනා කරනවා. නිවාස අධිකාරියෙන් ණයක් අරගෙන තමන්ගේ නිවස ඉදිකිරීමේ කටයුතු කරගන්න කියන එක. සා දැන් ආණ්ඩුව යෝජනා කරන්නේ උපරිම ලක්ෂ 16 වෙනුවට උපරිම ලක්ෂ 5ක සීමාවකට යටත්ව ඉතුරු යන සියලු වියදම් ආවරණය කරන්න වියදම් දරා ගැනීම සඳහා ණයක් ලබා ගන්න කියන යෝජනාව තමයි දැන් මේ ආණ්ඩුව අමාත්‍ය මණ්ඩලය විසින් සාකච්ඡා කරලා නව මාර්ගෝපදේශ යටතේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ නැවත පදිංචි කිරීම සඳහා හඳුනාගත්ත පවුල් ඉන්නවා. උදාහරණයක් විදියට ගත්තොත් වැඩිම පවුල් සංඛ්‍යාවක් අපි දන්නවා මෑත කාලයේදී මේ ස්වාභාවික තත්ත්වයන් යටතේ වැඩිම ന്യാයම් අවදානම් වලට ලක්වෙච්ච දිස්ත්‍රික්කයක් තමයි බදුල්ල දිස්ත්‍රික්කය. දැනටත් වාර්තා වෙන අන්දමට බදුල්ල දිස්ත්‍රික්කයේ විතරක් යලි පදිංචි කිරීම සඳහා වන පවුල් 4158ක් ඉන්නවා. ඒ වගේම ආපහු නැවත වැඩිම දිස්ත්‍රික්කයක් ගත්තොත් ඊළඟට වැඩිම දිස්ත්‍රික්කයක් ගත්තොත් රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 2582ක් යලි පදිංචි කිරීම සඳහා ඉන්නවා. ඒ වගේම ඉන්න අනතුරුව වැඩිම දිස්ත්‍රික්කයේ විදියට ගත්තොත් කළුතර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම සඳහා පවුල් 1806ක් ඉන්නවා. මේ ආදී වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 513ක්, ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 444ක්, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 44ක්, මේ ආදී වශයෙන් නුවර දිස්ත්‍රික්කයේ නුවර එළිය දිස්ත්‍රික්කයේ පවුල් 1702ක්, නුවර දිස්ත්‍රික්කයේ පවුල් 1841ක්, මේ ආදී වශයෙන් රට පුරාම පවුල් ඉන්නවා 15,015ක් ඉන්නවා. මෙන්න මේ නායෑම් නිසා නිවාස හිමි වෙච්ච සහ නායෑමේ අධි අවදානම් තත්ත්වය යටතේ වෙනත් සුරක්ෂිත ස්ථානයක යලි පදිංචි කිරීම සඳහා දැනට හඳුනාගත් පවුල් සහ දැනට తాවකාලික රැඳුම් මධ්‍යස්ථානවල ඉන්න පවුල් ලංකාවේ පවුල් 15,015ක් ඉන්නවා. තොර මෙන්න මේ පවුල් 15,015ටම ඉදිරියේදී අත්වෙන ඉරණම තමයි දැන් මේ නව මාර්ගෝපදේශ අනුව මෙතෙක් ඔවුන්ට ඉඩමක් තිබ්බේ නැත්නම් ඉඩමක් දුන්න ආණ්ඩුවෙන්, ඒ වගේම නිවසක් හදාගන්න උපරිම ලක්ෂ 12ක් දක්වා දුන්නා, තවත් උපරිම ලක්ෂ 16ක් දක්වා දුන්නා. එතකොට ඒ දීපු සහන සහ වන්දි මුදල් වෙනුවට දැන් ආණ්ඩුව යෝජනා කරනවා එහෙම නිවාස හදාගන්න වන්දි මුදල් ආණ්ඩුව විසින් දෙන්නේ නැහැ. නිවාස ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් අදාළ අවදානම් ලක්වෙච්ච පුද්ගලයා ණයක් අරන් නිවස හදාගන්න ඕන. දැන් හරියට මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ අධි අවදානම් තත්ත්වයන් සහ නායම් තත්ත්වයන් වලට මූණ දීලා ඉන්න පවුල් වලට සහ මූණ දෙන පවුල් වලට ආණ්ඩුවේ උත්තරය ගහෙන් වැට මිනිහට ගොනා යන්න වගේ. එක පැත්තකින් අවදානම් තත්ත්වයකට මූණ පාලා තිනවා, නාය ගිහිලා තියෙන සමාගේ නිවස දේපල ගේ දොර අහිමි වෙලා තිනවා, එහෙම නැත්නම් නායන්න නියමිත ස්ථානයක තමන්ගේ නිවස තියෙන නිසා වෙනත් සුරක්ෂිත ස්ථානයකට යා යුතුව තිනවා. එවැනි අවදානමකට ජීවිතේ ලක්වෙච්ච පුද්ගලයන්ට ආණ්ඩුව මොකද කරේ? මෙතෙක් රජේ දීපු සහන කප්පාදු කළා ආණ්ඩුව. ඒ සහන ඉවත් කරා. ඉවත් කරන නිසා දැන් අර ගහෙන් වැට මිනිහට ගොන යන්න වගේ අධි අවදානම් තත්ත්වයට පත් වෙච්ච මිනිසුන්ට ආණ්ඩුව තීච්ච සහනත් අයින් කළා. ඕන්නම් ගෙවල් හදාගන්න නිවාස සංවර්ධන අධිකාරියේ නායාරං ගෙවල් හදාගන්න කියලා මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ අවදානමට ලක්ව ඉන්න ආපදාවට ලක්වෙන ජනතාවට කියන්න තමයි දැන් මේ සූදානම් වෙන්නේ. ඒක තමයි මේ ඒගොල්ලොන්ගේ මේ ව්‍යාපෘති අරහා මේ මාර්ගෝපදේශ අරහා මේ දියත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් ඒ නිසා අපි තා පැහැදිලිව කියනවා මේක බරපතල තත්ත්වයක්. මේක රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ ක්ෂණිකව ගත්ත තීරණයක් නෙමෙයි. අපි දන්නවා එක පැත්තකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහිතව තමයි දැන් මේ ආණ්ඩුව දුවන්නේ. එනිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙන සියලු
condesi, anduote itu caran siddhe velati. Sa, e jatyantara mulle aramudale, anduote labadila tiena pradana condesi dekhakti. Ekak tamai rajyaveda madu karaganneka, anittaka rajyadayam wedi karaganneka. Tora rajyadayam wedi karaganna anduwa eti tarang badu gehuwa, e wagema wed badu pramane wedi kara, vivida akarein tawat tawat vivida badu wedi kirim saha ekirim ihala dala tiena. Sa, deng ekak pettakin honda suwacha kikaru ගෝලෙක් විදිහට රනිල් රාජපක්ෂ මේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අර මුදලේ කොන්දේසි ඉටු කරමින් රාජ්‍ය ආදායම වැඩි කරගන්න ජනතාවට අම්බානක් බදු ගහනවා. හුස්ම ගන්න බැරි වෙන්න බදු ගහනවා. කන්න බොන්න බැරි වෙන විදිහට භාණ්ඩ ටික මිලදී ගන්න බැරි විදිහට බදු ගහනවා. අනිත් පැත්තෙන් රාජ්‍ය වේදම් අඩු කරගන්න කියන පරමාර්ථයෙන් මෙතෙක් ජනතාවට ආණ්ඩුවක් විදිහට ලබා දීපු සහන එකින් එක දැන් කප්පාදු කරමින් තියෙනවා. අපි දන්නවා අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුව දරන වියදම දැන් අඩු කරලා තියෙනවා. සෞඛ්‍ය වෙනුවෙන් ආණ්ඩුව දරන වියදම අඩු කරලා තියෙනවා. ප්‍රවාහනය සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රවාහනය සේවාවක්, සේවාව සම්බන්ධයෙන් ආණ්ඩුව දරන වියදම් දැන් අඩු කරලා තියෙනවා. ඒ විදිහට වියදම් රජය අඩු කරන ගමන්ම මේ විදිහට ජනතාවගේ විශේෂයෙන්ම සංවේදී අවස්ථාවවලදී ආණ්ඩුවක් විදිහට මෙතෙක් මැදිහත් වුණු ඒ සහනදායි ප්‍රතිපත්තිය වෙනුවට ඒ සහන වන්දි ලබා දෙමින් ලබා දීපු සහන වෙනුවට දැන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ඒ ක්‍රියාවලියෙන් ඉවත් වෙලා ජනතාවට වන්දි සහන ලබා දෙනවා වෙනුවට දැන් ඕන්නන් අය අරන් අවශ්‍ය වැඩ කරගන්න කියන තැනට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. එනිසා දැන් බරපතලයි මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඌමනාවන් අනුව අපේ රටේ ජනතාවට එරෙහිව මේ ආණ්ඩුව ජනතා සහන කප්පාදු කිරීමේ ක්‍රියාවලිය තවත් එක් පියවරක් විදියට අපි තා පැහැදිලිව අවධාරණය කරනවා.